පෙරවරු පැති මධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරන්න තමයි අපි ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳෙව්වේ. එයි ප්‍රධාන කාරණයක් තමයි සයිටම් අර්බුදයේ වර්තමාන තත්ත්වය පිළිබඳව දෙවැනි එක ප්‍රකාශයට පත් වෙලා තියෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිල වර්ණය සම්බන්ධයෙන් දැනට උද්ගත වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන්නට. දැන් සයිටම් අර්බුදය අපි දන්නවා පසුගිය ඔක්තෝබර් මාසේ 29 වෙනිදා රජයේ පාර්ශ්වයෙන් යෝජනා ගණනාවක් ප්‍රකාශයට පත් වුණා. සයිටම් අහෝසි කරනවා කියන තීරණයට රජයේ එළඹියා. ඔක්තෝබර් 29 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයක් හැටියට නිකුත් කරා. ඒ සමගම තවත් යෝජනා ගණනාවක් ඉදිරිපත් වුණා. එයින් සමහරක් දේවල් අපි රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය පිළිගත්තා. විශේෂයෙන් සයිටම් අහෝසි කරනවා කියන තීන්දුව ගැන අපි අපේ ප්‍රසාදය පළ කරා. නමුත් අලුතින් ව්‍යුහයක් ආරම්භ කරනවා කියන කාරණය සම්බන්ධයෙන් අපට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තවදුරටත් අවශ්‍යයි කියන කාරණය අපි අවධාරණය කරා. ඒ වගේම ඒ ආරම්භ කරන ව්‍යුහය රාජ්‍ය ව්‍යුහයක් විය යුතුයි කියන ස්ථාවරයේත් අපි එදා හිටියා. එතකොට මේ රජයේ ස්ථාවරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. අතිගරු ජනාධිපතිතුමා රජයේ වෛද්‍යනාරංගයේ සංගමයටත් ආරාධනා කරා මේ කමිටුවේ සමාජිකයෝ හැටියට එන්නට කියලා. අපි ඒක සඳහා නිරීක්ෂණ මට්ටමින් සහභාගී වුණා. එතකොට මේ කමිටුව එකම එක දිනයි මේ වෙනුවට රැස් වෙලා තියෙන්නේ. ඉන් පස්සේ එකදු රැස්වීමක්වත් මේ වෙනකන් තියලා නැහැ. හැබැයි රජයේ විසින් ගරු අධිකරණයට පවා දැනුම් දීලා තියෙනවා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට මේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඒ අහෝසි කිරීමේ තීන්දුව, ඒ වගේම ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මොකද්ද කරන්නේ, මේ කියන සියලු කාරණා විසඳුමක් දීලා ඉවර කරනවා කියන කාරණේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පවා රජය දැනුම් දීලා තියෙනවා. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න දුන්න කමිටුව එකමක වතාවයි තාම රැස් වෙලා තියෙන්නේ. දැනට සති දෙකකින් තුනකින් මේ කමිටුව රැස් වෙලා නැහැ. එතකොට අපිට විශාල ගැටලුවක් එනවා මේ කමිටුව ක්‍රියාත්මක කරන්න යන්නේ මොකද්ද කියන එක. එහෙම නැත්නම් මේ කමිටුව රජයේ වෛද්‍යනාරිගේ සංගමයේ නැතුව රහසේ රැස් වෙනවාද කියන ප්‍රශ්නේ එනවා. අපිට ලැබෙන තොරතුරු අනුව මේ කමිටුව ක්‍රියාත්මක වෙන්න යන්නේ මේ අයගේ ප්‍රධාන නිර්දේශ වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් මේ අයගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ සයිටම් වහලා ඒ වෙනුවට ස්ලිට් ආයතනයට මේ ආයතනයේ තියෙන වෛද්‍ය පීඨය පවරගෙන නැවතත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරක්කාරයෙන් පවත්වාගෙන යෑම තමයි අපට හෙළිදරව් වෙලා තියෙන්නේ. මේකට දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉන්න සභාපති මහාචාර්ය කවුද මහාචාර්ය මොහන්ද සිල්වා මහතාත් මේකට බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ උනන්දුව පිටිපස්සේ පෞද්ගලික නෑදෑ හිත මිත්‍රකම් සම්බන්ධතා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒ නිසා මේ රජය උත්සාහ කරන්නේ, රජය කෙසේ වෙතත් රාජිත අමාත්‍යවරයා සහ මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා උත්සාහ කරන්නේ සයිටම් වහලා, එහෙම නැත්නම් නෙවිල් ප්‍රනාන්දු මහත්මයාගේ අතේ තිබ්බ ව්‍යාපාරය තමන්ගේ අතට පවර ගන්නද, ස්ලිට් ආයතනයට පවරලා දීලා ඒ හරහා ප්‍රතිලාභ ගන්නද කියන ප්‍රශ්නේ අපට එනවා. මෙතනදි මේ අය ඉස්සරහට දාගෙන ඉන්නේ දැනට සයිටම් ආයතනයේ ඉගෙන ලබන ශිෂ්‍ය ශිෂ්‍යාව. ඒ අයට විසඳුමක් දෙනවා කියන කාරණේ ඉදිරියට දාගෙන මේ අය උත්සාහ කරන්නේ අපට පෙනී යනවා තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න කියන එක බොහොම පැහැදිලි. ඉතින් මේක කිසිසේත්ම රටේ පවතින තත්ත්වය සමනය කිරීමට හේතු වෙන්නේ නැහැ. මොකද ඔබ දැක්ක පහුගිය කාලේ වර්ජන රැල්ලක්, ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පන්ති වර්ජන, මහපාරේ උද්ඝෝෂණ, ලේ වැගිරීම, මේ වගේ සිද්ධි ගණනාවක් වුණා. ඒ සියල්ල සමනය යම්කිසි තාවකාලික සමනය වීමකට පත් වෙලා තියෙන්නේ රජයේ සයිටම් ආයතනය අහෝසි කරනවා කියන ප්‍රකාශයට පත් කිරීමත් සමග. ඒ මූලික පදනමේ ඉඳගෙන ඉදිරි විසඳුම් සඳහා සාකච්ඡා කරන්න රජයේ වෛද්‍යනාරංගයේ සංගමයේ සූදානමින් ඉන්නවා. හැබැයි මේ ශිෂ්‍යයින්ගේ නැගිටීම සමනය කරලා දාලා සටන තාවකාලිකව යටපත් කරලා රජය ආපහු තමන්ගේ න්‍යාය පත්‍රයට නම් වැඩ කරන්නේ. විශේෂයෙන් රජය කිව්වට අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන රාජිත අමාත්‍යවරයා, කිරියල් අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා. ඒ අයගේ න්‍යාය පත්‍රය නම් ක්‍රියාත්මක කරන්න යන්නේ ඊට එරෙහිව අවශ්‍ය පෙළ ගැස්වීම කරන්න රජයේ වෛද්‍යනාරංගයේ සංගමය සූදානමින් ඉන්න බව අපි කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි, මේ අය පොරොන්දු වුණා, රජය නිවේදනය කරපු නිවේදනයේ තිබුණා පැහැදිලිවම අවම ප්‍රමිතිය, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ ඒ නිර්දේශ වහාම ගැසට් කරනවා කියන එක.
එතකොට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා අවම ප්‍රමිතිය සඳහා ලියවිල්ලක් සකස් කරලා තියෙනවා. ඒ ලියවිල්ලෙන් කොටසක් විතරක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපට වාර්තා වෙනවා. පසුගිය බදාදා කැබිනට් මණ්ඩලයට රාජ්‍ය තමාත්වරයා ඉදිරිපත් කරලා තියෙන්නේ මේ වෛද්‍ය සභාවෙන් දුන්න සම්පූර්ණ ලියවිල්ල නෙමෙයි. ඒ වෛද්‍ය සභාවෙන් දුන්න ලියවිල්ලට අමතරව තවත් වගන්ති වගයක් වෙනම ඉදිරිපත් කරලා තියෙනවා. කෙසේ වෙතත් අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳ අවසාන තීන්දුව తీරන ගැනීම මීළඟ කැබිනට් රැස්වීමට කල් දාලා තියෙනවා. ඒක බොහොම කාලෝචිත පියවරක්. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අපි බොහොම විමසිල්ලෙන් බලන් ඉන්නවා අපේ ගරු කැබිනට් ඇමතිතුමන්ලා කොහොමද හැසිරෙන්නේ, මේ රාජ්‍ය ඇමතිතුමාගේ ගැටයට අහුවෙයිද, එහෙම නැත්නම් නිවැරදි තීන්දුව తీරන ගණීද කියන එක මුළු රටම බලන් ඉන්නවා මීළඟ කැබිනට් රැස්වීමේ තීන්දුව වෙනකම්. එතකොට ඒ කැබිනට් රැස්වීමේදී මේ අසම්පූර්ණ එහෙම නැත්නම් ව්‍යාජ අවම ප්‍රමිතිය පිළිබඳ ගැසට් පත්‍රයේ නිවේ ගැසට් කරන්න තීන්දුව වුණොත් රට පුරා කැළඹීමක් කෙන එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. රජයේ වෛද්‍ය නාරංගයේ සංගමය අපට තියෙන ඒ වෘත්තීය සමිතිය අවිය අපි පාවිච්චි කරනවා. ඒ වගේම අපි අනතුරු අඟනවා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නැවතත් පාරට බහින එක නවත්තන්න බැරි වෙයි මේ විදිහේ අවම ප්‍රමිතිය කියන එක බාල කරලා ගැසට් කරොත්. ඒ විතරක් නෙමෙයි සයිටම් වෙනුවට ස්ලිට් පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න හැදුවොත් ඒක සම්බන්ධයෙන් උත් දෙවතාවක් හිතන්නේ නැතුව අපි විරෝධය පළ කරනවා. අපට තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නෙමෙයි අවශ්‍ය, රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද නැද්ද කියන එක වෙනම කතිකාවතක් ආරම්භ කරලා තීරණය කර යුතුයි. හැබැයි මේ වෙලාවේ ඒ කතිකාවත ආරම්භ කරලා තීන්දුව తీරන වලට විද්‍යාත්මක වේලඹෙන්න කලින් තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න හැදුවොත් අනිවාර්යෙන් මේ සටන තීව්‍ර කරනවා, රජයට නිසි පාඩමක් උගන්වනවා කියන එක අපි අනතුරු අඟවනවා.